ඇත්ත දෙනගන්න සබස්කරයිප් කරන්න දසේදී අපි අපරාධ ප්‍රක්ෂණ පාත්මේන් තොට ඇවිල්ලා පැමිනිල්ලක්කි දිරිපත් කරන්නටයදුණනා පහුගිය දවසේ මේ රටේ වැඩ කරන භික්‍ෂුන් වහන්සේලාට ජනතාවෙනුවෙන් රටේ ප්‍රශ්න කතා කරන නායකී නැතුළත් කරලා රජේත හිතවාදී වෙබ්බඩවියක් විල්හින් අසත්‍යය පුවතක් නිර්මාණය කරලා පාලස්සවිදී දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියට අදාළ තූධතයන් හැතිිය නාමලයකනයක් ඉදිරිපත් කරලා තිබ ඊට එරෙහිව නීති්‍යනුකූලව කටයතු කරලා අදාළ මඩ වාර්තාකරුවන්ට අපරාධකාරයන්ට විරුද්ධව කටයතු කරන හැටියට අද දවසේදී අපි අපරාධ පරීක්ෂණ පපාර්තමේන්තුවට පැමිල්ලක් ඉදිරිපත් කරන්නටයදදුනා. විශේෂයෙන්ම මේ පවතින වාතාවරණය ඇතුළේ ආණ්ඩුව විසින් ජනතාව ඉදිරියේ ගොඩගසා තිබෙන විවිධාකාරු ගැටලු ප්‍රශ්නවලට විරුද්ධව ජනතාවෙනුවෙන් හඬනගන අය කොටු කරන්න නිහඬ කරන්න ගත්ත නලේච්ච උත්සාහයක් හැටියට අපි මේ ක්‍රියාව දකිනවා. විශේෂයෙන්ම මේ අසත්‍යය පුවත වෙබ්හඩිවෙරා නිර්මාණය කරන්නට ඒෙතුනේ අපි පැහැදිලිව චෝදනා කරනවා. මේ රටේ කාන්තාවක්ද නොවන පිරිමියෙක්ද නොවන ගෞන් ඇඳලා සින්දු කියන අජපක්සව පාලනය හුරතලෙක් බවට පත්වෙලා ඉන්න නිවට ඊච බියගුලු ගායකෙක් හැටියට කුප්‍රකට නමත් දිනාගෙන තියෙන කුණුහරපසිින්දු කියන මේ අසමත් ජාති සමාජ විරෝධී ක්‍රියාකරන පුද්ගලයෙක් තමයි මීට මුල්ලලා තියෙන්න්නේ. එනිසා පිටරටක නමක්ක දාගෙන ඇඩ්මින් විදිරි හිටියට මෙහි සැබෑ මෙහෙවුම්කරුවා කවුද කියන එක අපි හෙළි දරව් කරගෙන තියෙනවා. ලංකාවේ මෙය ප්‍රසිද්ධ කරන්න ඇත්තම් ශයා කරන්නට සම්බන්ධ වෙච්ච පුද්ගලයෝන්ගේ නාමලේකනය අපි ලබාදීලා තියෙනවා. ඒ නිසා දැ ආණ්ඩුවට අපරාධ පරීක්ෂණ දෙපර්ටිමේන්තුවට වගකීමක් තියෙනවා. හෙළිදරව් වී ඇති අපි නම් සඳහන් කරලා තියෙන පුද්ගොලයෝ මෙතැන්ට ගෙනල්ලා. මේකේ අටගියාව මොකක්ද කියන එක සුල මුල රටට හෙළි කරන්න. විශේෂයෙන් කියන්න ඕනේ අපි මඩගහලා නිහඩ කරන්න පුරුවන් චරිත නෙවෙයි. මඩගහලා අවලාධ නගලා අපේ හට නිහඩ කරන්නට පුළුවන් කෙේ අම්කිෙනෙක් හිතනවනං විශේෂෙන් රජය හිතනවනං ඒක තමයි ඔවුන්ගේ ලොකුම මුලාව. එනිසා අපි කියනම අපි මාධ්‍යයෙන් පිම්බච්ච චරිත නෙවෙයි. අපි දේශපාලකයන්ගේ රෙද්ද පල්ලෙ ගිහිල්ලලා හැදිච්ච චරිත නෙවෙයි. අප මහජනතාව තුළින් ගොඩනැගිච්ච චරිත අප චරිතවලට කැලැල්ලුණ ආකාරයට අපි කිසි අවස්ථාවක මොනසේස්ත්‍රයක් තුළින්වත් කටයුතු කරලන්න නෑ. ඒක මේ රටේ ජනතාව හොදාකාරයෙන් දන්නවා. ඒ නිසා අපි කියනවා. අපි මඩවලට බය නෑ. නමුත් බයනෙවේ මේ ආවේ. අපි ආවයාද පැවිණිලි කරන්න මෙහි සත්‍යතාවය හෙළි දරව කරන්නට ඕනේ මේ අවලාද නගන මේ ස්ත්‍රීපුරස නොවන, ගෞ් ඇදල සිදු කියන අසමත් ජාති ගායකයා මේ වගේ රටේ වටින චරිත විශාල වශයෙන්. විනාශ කරමින් පවතිනවා එවැනි දේට තවදුරටත් ඉදිරියේදී. ඉඩ නොදී දේශපාලද ගොමනාවන් වෙනුවෙන් කටයුතු නොකරන්නට ඉඩ නොදී සැබෑ හඬවල් රට වෙනුවෙන් ඉදිරියට මැත ශක්තියක් ලබාදීම් වෙනුවෙන් තමයි සියලු දෙනා වෙනුවෙන් අද මම මේ පැමිණිල්ල ඉදිරිපත් කරන්න යේදනි. ශේෂයෙන්ම මීට දිනකීපයකට උඩදී අන්ඳොල්නාාත්මක සිද්ධියක් ඇටිට සමාජ කතා බහට් ලක්කෙන ඒවගේ මාධි තුළ කතා බහට ලක්වෙන පාලුස් සැවිරිත් දැරියක් දූෂණය කළයි කියන සිද්ධියකට අදාළ පුද්ගලින් සම්බන්ධව නොෙක් කටකතා කතා බහා මාධ්‍ය ඇතුළි සාකච්ඡා වෙනවා. ඒක්කම මේ වෙනකොට ඉතාමත්ම සාහස්්‍යක අපරාධයක් රටඇතුළ සිද්ධයෙනවා ුදු ානා පුරාවට මේරටේ ික්‍ෂුත්වය රැගෙන භික්ෂන් වහන්සේලා හැට්ට කටයුතු කරන බොහෝ තෙරවරුන්ට මේ වනකොට උපනි සුමංගල හාමුදුරුව වැනි තෙවරුන්ට බොහෝ නම්දාලා සමාජ ව්‍යාපාර කරන එවාගේම දේශපාලන ප්‍රතිවාදීම් අදහස් දරන පුද්ගලීන්ට දේශපාලක්ඥීන්ට ඒවාගේම වෘතිය වේදීන්ට ව්‍යාපාරිකීන්ට මාධ්‍යවේදීන්ට ඉතාමත්න නිර්ලජ්ජිත විදියට ආණ්ඩුවේ බලල්ලත් යොදාගෙන තමන්ගේ දේශපාලනිික වුවමනාව ටු කරගන්න බැරි පුද්ගලෙන්ට ඉතා නරක්ක විදිට මඩ ප්‍රහාරයන් මේ වෙබ්ා අඩ විහාරහා සිද්ධ කරමින් පවතිනවා. ඒක රටේ පවතින ස්වාධීනත්වයට නිදහසට ඒවගේ අදහස් දැක්කීම සහ ප්‍රකාශ කිරීමේ තියෙන අයිතිය උල්ලංගනය කිරීමක් කැටි අපි දකිනවා. දෙවනි කාරණාවත් තමයි මේකත් එක්කම අදාල වැරදිකාරයන්ට සැඟවීම අවස්ථාව ආ්ඩුව විසින් ලබාදිල තිවා. එකතමයි නරකම දෙය අදාළේ වරද කරපු සාහස්සික වර්ධ කරපුඒ පාපතරය රැකීම මේ තුළින් සිද්ධ වෙන.ඒ පාපතරයන්ට අදාළ කරන සමාජමය නීතිමය දඩුවන් ලැබෙනවාද නැද්ද කියෙක් බොහෝ කාලයක් යනකොට සිද්වෙෙන දෙයක්. හැබැයි සමාජමය වශෙන් දඩුවන් ලබෙන් තිය අවස්ථාව උල්ලංගනය වෙලා තින. එ මේ කාරණාවවිදි වැඩි වශයෙන්ම ඒ පුද්ගලයන්ට රැකවර ආ්ඩු විසින් ලබාදිනවා. තුන්ගවැනි කාරණාව තමයි මේකත් එක්කම යම්විදියේ අන්තවාදී පිරිස්්ට ඉතාමත්ම හොඳ අවස්ථාවක් උදා වෙලා තියෙනවා මේ කාරහහා ස්වාධින මාධ්‍යාතනට භික්ෂුන් වහන්සේලාට ව්‍යපාරකෙන්ට ඒ දේශපාලක්මින්ට සහවෘතිය වේදීන්ට ප්‍රහාරය එල්ල කරන්න. ඉදින ඔුන්ගේ බෞද්ගිලික වාසිි ප්‍රයෝජන ලබාගැනීමට ඒතුනින් බලාපොත්වනවා මේ තුන හතරම තේරුම් කරගෙන අද පාද පක්ෂණ පාත්මතු ජාතික සංග ස ා ට පමල්ල සිදක ලිකත පමිල් බ ද ල ප මංග ර හැට න්හන්සේ උන්හස කල ති පස සබන්ද පමල්ල පත්ක්ල යි බලා පොරොත්තුන කඩිනම්ම. විිනිවීද භාවෙන් යුත්ව පරි දැරවේ දූෂනය කර සම්බන්ධව විවරත් අධිරනයක අදාල පුද්ගලට මාධදෙ විරත්ත කල ඒ අදා නඩු කටයුත්ත සිද්ධ කරන්න කියලා. දෙවනුව අපිලා සිටනවා මේ සම්බන්ධව යම් චෝදනා ලබල තින චෝදතිතයන්ගේ ෙනම ලේකන වහම් මාධ්‍යතුර නිරාවරණය කරන්න කියලා. ඒවාගේම රජයේ වගකීමක් තියෙනවා සිංහල බෞද්ධයාගේ චන්දමත කරමත්තෙන් ඇවිල්ලකාහ සිවර අමුවමුවේ දේශපාලන වේදිකාවේ භාවිතා කරලා අමුවමේ බෞද්ධකම සිංහලකම මේ චන්දව්‍යාපාරය වෙනුවෙන් ඉතාමත්ම ලැජ්ජ සහති විදිර පාවිච්චි කරබුම මේ ආණ්ඩුව අද සිවරටම ගහනක ලැද්ජයි. ද සිවරටම පාහරණ සිවරෙම? තමන්ගේ බලාපොරොත්තු අභිප්‍රායන් ලංකරගත්ත. ඒ ඒ සදහා පාරකපාගත්ත මේ සිවරටම අද දේශපාන උපර වැට්ටි පාවිච්චිකර නො කියන කපිතාන්ල ඔය කියන ගැමයල්ල කටතියඇවිල්ල ස්සාපි හොම පැදිලිව කියනට කැමතතිීම මේ පුද්ගලයන්ට ඉදිරි අනාගතයේ ද ඒට අදා කරන්න විදේ දඩුවන් ලැබෙවි සවබදාහමල්ල බෙවි මේ ධර්මය නාමෙන්ල් ලැබේවි පපේනිසාවාදන භික්‍ෂුන් වහන්සේලා වෙන පිසිරන්නේ මහනාක හාමුදුරුවන්ගේ කාරාරය අපි කරන්නේ ික්‍ුන් වහන්සේලට මේකන අපහසයන්නනොට විරුද් අදාලො වරද ර දිද ික්ෂ වහන්ස දුවන් කරන්න නිවර භක්‍ෂන් හසලා ේ සමාජ තවදරටත් වැඩකන කොද කෙින්තින තියාගෙන වැකරන වශ්‍ය ආතාවරනය සකස් කරන්නත් අදාලකන මහනාකහල කාරවාරය තමයි අපි ස්වාධීනව ඇලල්ලම සිද්ධ කරනන්නේේ කාරනාව සමයි අදවසයල් පමිල්ලක් කට්ට අප්‍රාද පිෂ ප ප ප.